ක්‍රියාවිභවය කියන එක. හරිද? ක්‍රියාවිභවයක් කියන එක ගත්තාම මේ ක්‍රියාවිභවය ඇති වෙන ආකාරය ගැන කතා කරන්න ඕනේ. ඊගාට ක්‍රියාවිභවයේ සම්ප්‍රේෂණය ගැන ඊගාට කතා කරන්න ඕනේ. හරිද? මුලින්ම බලන්න ඕනේ මේ ක්‍රියාවිභවය පටන් ගන්න කොහොමද කියන එක ගැන. හරිද? එතකොට මේ ක්‍රියාවිභවයට අයිති වෙනවා ප්‍රධාන අවදි තුනක්. එහෙම නැත්නම් අපි ඒකට අවදි කියන්නේ නැත්නම් කලා කියලා කියනවා. හරිද? ප්‍රධාන කලා තුනක් අයිති වෙනවා. හරිද? පළවෙනි එක තමයි විද්‍රවණ කලාව. එහෙම නැත්නම් විද්‍රවණ අවදිය. දෙවෙනි එක තමයි ප්‍රතිද්‍රවණ අවදිය. තුන්වෙනි එක තමයි උපරි ද්‍රවණ අවදිය. පැහැදිලිද? හරි. එතකොට දැන් මම මෙතන මේ රූප සටහන් වලින් ඇඳලා ඔයාලා මේක විස්තර කරලා දෙන්න යන්නේ. මේක මුලින්ම මේ රූප සටහන් ඇඳලා තියෙන්නේ න්‍යිරෝනයක් ස්නායු ආවේගය සම්ප්‍රේෂණය කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට ඉදී කියන්නේ අක්‍රීය අවස්ථාවේ ඉදී තියෙන තත්ත්වය තමයි මේක ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාලා දන්නවා දැන් ස්නායු ආවේගය ගමන් කරන්නේ නැත්නම් මේ න්‍යිරෝනේ තියෙන මොන පටලිබ අවස්ථාවේද? අක්‍රීය විභව අවස්ථාවේ තමයි තියෙන්නේ නේද? හරිද? එහෙනම් මේක තමයි මුලින්ම තියෙන අවස්ථාව අක්‍රීය විභව අවස්ථාව. හරිද? මේ අපිබේ අගය සාමාන්‍ය ඍණ 60යි ඍණ 80යි මිලි වෝල්ට් අතර අගයක් තමයි තියෙන්නේ. හරි? දැන් ඔයාලා මිට දැන් කලින් ඉගෙන ගත්ත කොටස තමයි මේ තියෙන්නේ අක්‍රීය විභවය. හරිද? එතකොට ඔයාලා දන්නවා අක්‍රීය විභව අවස්ථාවේදී න්‍යිරෝනයක් අක්‍රීය විභවය පාත්වගෙන යන්න කිසියම් වැඩ කොටසක් කරනවා. හරිද? එකක් තමයි පටලයේ දෙපස ආයන සාන්ද්‍රණය මේ ව්‍යාප්ත වෙලා තියෙන අසමාකාර විදිහට. හරිද? අනිත් එක තමයි මේ පටලය සෝඩියම් සහ පොටෑසියම් වලට දක්වන්නේ දක්වන පාරගම්‍යතාවය. හරිද? අනිත් එක තමයි සෝඩියම් පොටෑසියම් පොම්පය. හරිද? ඔන්න ඔයකින් ක්‍රියාවලිය මගින්නේ මේ අක්‍රීය අවස්ථාව පාත්වගෙන යන්නේ. පැහැදිලිද? එතකොට දැන් මම මෙතන අර සෝඩියම් පොටෑසියම් පොම්පය ඒවන් දලා නැහැ. මෙතන ඇඳලා තියෙන්නේ සෝඩියම් නාලිකා සහ පොටෑසියම් නාලිකා විතරයි. හරිද? එතකොට දැන් මේ තියෙන සෝඩියම් නාලිකා. හරිද? ඔයාලා දන්නවා මේ තියෙන සෝඩියම් නාලිකා මෙතන දැන් අක්‍රීය අවස්ථාවේදී වැඩිපුර විවෘත වෙලා තියෙන සෝඩියම් නාලිකාද පොටෑසියම් නාලිකාද? පොටෑසියම් නාලිකා තමයි වැඩිපුර විවෘත වෙලා තියෙන්නේ නේද? මේ තියෙන පොටෑසියම් නාලිකා. හරිද? එතකොට මෙතන සෝඩියම් නාලිකා එකයි විවෘත වෙලා තියෙන පොටෑසියම් නාලිකා දෙකක් විවෘත වෙන විදිහට මම ඇඳලා තියෙනවා. හරි? බහුතරයක් විවෘත වෙන පොටෑසියම් නාලිකා කියන එක වෙන්නන්න. හරිද? එතකොට මේ අවස්ථාවේදී පටලයේ කොහොමද ආරෝපණ තියෙන්නේ? පටලෙන් පිටත තියෙන්නේ ධන ආරෝපණයක්, පටලෙන් ඇතුළත තියෙන්නේ ඍණ ආරෝපණයක්. පැහැදිලිද? ඒ දෙන්න අක්‍රීය අවස්ථාවේ තියෙන්නේ පිටත ධන ඇතුළත ඍණ. හරිද? එතකොට ආයන සාන්ද්‍රණය ව්‍යාප්තිය ගත්තොත් පටලෙන් පිටත සෝඩියම් ආයන සාන්ද්‍රණය වැඩි, පටලෙන් ඇතුළත සෝඩියම් ආයන සාන්ද්‍රණය අඩුයි. හරිද? පොටෑසියම් ගැන කිව්වොත් පටලෙන් ඇතුළත පොටෑසියම් ආයන සාන්ද්‍රණය වැඩි, පටලෙන් එළියේ පොටෑසියම් ආයන සාන්ද්‍රණය අඩුයි. හරිද? ඒකනේ අපේ අවස්ථාවේ තියෙන විදිහ. මෙහි සෝඩියම් වැඩි. හරි, ඇතුළේ ඉන්නේ සෝඩියම් පොඩ්ඩක්. පොටෑසියම් ගත්තොත් ඇතුළේදී පොටෑසියම් ඇතුළේ පොටෑසියම් වැඩි මේ හරියේ. හරි, එළියේ ඉන්නේ පොටෑසියම් ආයන ටිකයි. හරි, මේ තමයි අපි දැන් කලින් කතා කරපු අක්‍රීය විභව අවස්ථාව. හරිද? දැන් ඒක ඉවරයි. අපි දැන් කතා කරන්න යන්නේ මෙතනින් පස්සේ ක්‍රියා විභවයක් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන. හරිද? එතකොට ක්‍රියා විභවයේ පියවර තුනයි. පළවෙනි එක තමයි ඒකේ විද්‍රවණ අවධිය කියන එක. හරිද? එතකොට මේ ඊගා රූප සටහන ඇඳලා තියෙන්නේ විද්‍රවණ අවධිය කියන එක. හරි? මෙතනින් තමයි ක්‍රියාවිභවය පටන් ගන්න. හරි, මේ කලින් තිබ්බ එක මේ තමයි ක්‍රියාවිභවයේ පළවෙනි අවස්ථාව. විද්‍රවණ අවධිය. හරිද? හරි. දැන් එතකොට ඇයි මේ අක්‍රීය විභවයේ තිබුණු පටලි විභවය මේ විදිහට වෙනස් වෙන්නේ? වෙනස් වෙන්න හේතුව තමයි උත්තේජයක් ලැබෙන්න ඕනේ. පැහැදිලිද? උත්තේජයේ දෙහෙලි උත්තේජයක් එන්න ඕනේ. කියන්නේ දෙහෙලි උත්තේජයක් කියලා කියන්නේ උත්තේජයක් නිසා මොකක් හරි ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. කියන්නේ උත්තේජය වෙනුවෙන් ස්නායු ආවේගය පටන් ගන්න නම් ඒ ස්නායු ඒ උත්තේජයේ තියෙන්න ඕනේ
කිසියම් ආවම ශක්තියගයක් තියෙනවා. හරිද? එතකොට ආවම ශක්තියගයට කියනවා අපි දේහලී යගේ කියලා. හරිද? ඒ දේහලී යගේ හෝ දේහලී යගේට වඩා වැඩි ශක්තියක් තියෙන උත්තේජ වෙනුවෙන් විතරයි මෙතන ස්නායු ආවේග පටන් ගන්න. පැහැදිලිද? එතකොට දේහලී උත්තේජයක් ආවා කියලා හිතනද ඒ උත්තේජයක් ආවට පස්සේ ඒ උත්තේජය නිසා වෙන වැඩේ තමයි මෙන්න මෙතන තියෙන මේ පටලයේ සෝඩියම් සඳහා තියෙන පාරගම්‍යතාවය එක පාටම වැඩි වෙනවා. හරිද? බලන්න මේ මේ පටලයේ දැන් මේ ප්ලාස්ම පටලෙ මෙන්දලා තියෙන්නේ. එතකොට ප්ලාස්ම පටලයේ මෙන්න මේ ප්‍රදේශයේ සෝඩියම් ආයන සඳහා තියෙන පාරගම්‍යතාවය එක පාටම වැඩි වෙලා. හරිද? පාරගම්‍යතාව වැඩි වෙන්නේ කොහොමද? සෝඩියම් ආයන නාලිකා බහුතරයක් විවෘත වීම මගින්. හරිද? දැන් කලින් මේවා මේ සෝඩියම් ආයන නාලිකා වැහිලා නැතිබුනේ. හරිද? දැන් ඒවත් ඇරෙනවා. හරිද? එහෙනම් සෝඩියම් ආයන නාලිකා විවෘත වෙලා මෙතන පාරගම්‍යතාව වැඩි වෙනවා සෝඩියම් සඳහා. හරිද? සෝඩියම් ආයන නාලිකා වැඩිපුර විවෘත වුණොත්. හරිද? ඊගාට මොකද වෙන්නේ? දැන් එළියේ තිබුණු සෝඩියම් ආයන වැඩි ප්‍රමාණයක් පටලයෙන් ඇතුළට එනවා. හරිද? එළියේ තිබුණු සෝඩියම් ආයන වැඩි ප්‍රමාණයක් මේවා හරහා විසරණය වෙලා පටලය ඇතුළට එනවා. හරිද? එහෙනම් දැන් මේ හරිය සෝඩියම් වැඩි. දැන් එළියේ ඉන්න සෝඩියම් පොඩ්ඩයි. හරි? කැදිට පොටැසියම් අයන නාලිකාවල වෙනසක්ුන්නේ. ඒක කලින් වගේම තමයි. හරිද? ඒතකොට විද්‍රාණ අවධියේදී වෙන්නේ විද්‍රාණයේ අවධිය ආරම්භ වෙන්නේ මේ විදිහට සෝඩියම් අයන නාලිකාව විවෘත වෙලා සෝඩියම් අයන ඇතුළට ගැලීම නිසා. පැහැදිලිද? එතකොට දැන් සෝඩියම් අයන ඇතුළට ගලපු නිසා මෙතන මෙහෙම දෙයක් එනවා. කලින් තිබුණු පටලය ඇතුළත ඍණනේ. දැන් පටලය ඇතුළත ධන විදිහට ආරෝපණය වෙනවා. පැහැදිලිද? දැන් පටලය ඇතුළත ධන පටලෙන් එළිය ඍණ. හරිද? ඇයි දැන් පිට තිබ්බ ධන ආරෝපණ ගොඩක් මේ පැත්ත ඇතුළට ආවනේ. සෝඩියම් අයන ගොඩක් පටලෙන් ඇතුළට ඇවිල්ලා දැන්. හරිද? ඒ නිසා පටලේ ඇතුළත ධන විදිහට ආරෝපණය වෙනවා. ඊට සාපේක්ෂව පිටත ඍණ විදිහට ආරෝපණය වෙනවා. පැහැදිලිද? දැන් කලින් තිබුණු ආරෝපණය සම්පූර්ණ අනිත් පැත්ත වැටිලා. හරිද? එන්නේ මේ විදිහට තමයි විද්‍රාණ අවදීදී පටලෙ බෙ වෙනස් වෙන්නේ. හරිද? එතකොට දැන් මේක ඔයාලට කියන්නේ ඔයාලා රිසෝස් බුක් එකේ මේ විදිහට. විද්‍රාණ අවදීදී පටලේ පිටතට සාපේක්ෂව ඇතුළත අඩුවෙන් ඍණ ආරෝපිත වෙනවා. පැහැදිලිද? පටලේ පිටතට සාපේක්ෂව, يعني මේ හරියට සාපේක්ෂව පටලේ ඇතුළත අඩුවෙන් ඍණ ආරෝපිත වෙන විදිහට පටලෙ බෙ වෙනස් වෙනවා කියලායි කියන්නේ. හරිද? ඒ කියන්නේත් මේකම තමයි. يعني එළිය ඍණ වෙලා ඇතුළත ධන වෙනවා කියන එකම තමයි. හරිද? ඒක යාලා කියන්නේ නිකන් පැටලෙන විදිහකට. හරිද? එතකොට ඒක පැටලෙන්නේ ඔය ලියන්න ඕන ඒ විදිහේ නෝ තමයි. එතකොට ඒ කියන්නේ මෙහෙමයි. පටලේ පිටත මේ හරිය. හරිද? පිටතට සාපේක්ෂව ඇතුළත අඩුවෙන් ඍණාරෝපිත වෙනවා කියන්නේ. හරිද? අඩුවෙන් ඍණාරෝපිතයි කියන්නේ ඒකේ අනිත් පැත්ත තේරුම අපි හිතුවොත් වැඩියෙන් ධනාරෝපිතයි කියන එකනේ. يعني ඕක හැමතිස්සෙම පිටතට සාපේක්ෂව තමයි අපි ආරෝපණය ගැන කතා කරන්නේ. එක පැත්තකට සාපේක්ෂවයි අනිත් පැත්තේ ආරෝපණය අපි කියන්නේ. හරිද? එතකොට පිටතර සාපේක්ෂව ඇතුළත අඩුවෙන් ඍණ ආරෝපිතයි කියන්නේ හරිද? ඍණ ආරෝපිත බව අඩුයි කියන්නේ ධන ආරෝපිත ගතිය වැඩි කියන එක. පැහැදිලිද? එහෙනම් පටලේ පිටතර සාපේක්ෂව ඇතුළත ඍණ ආරෝපිත වෙනවා. හරිද? ඒක අපි දන්නවා. එහෙනම් වෙන්නේ මොකද්ද? පිටතර සාපේක්ෂව ඇතුළත අඩුවෙන් ඍණ ආරෝපිතයි කියන්නේ ඇතුළත වැඩියෙන් පිටතර සාපේක්ෂව ඇතුළත වැඩියෙන් ධන ආරෝපිතයි කියන එකම තමයි. පැහැදිලිද? එතකොට වෙන සිදුවීම මෙන්න මේකයි. ආරෝපණය පිළිදන්න මේ විදිහට. හැබැයි ඔයාලට උගන්වන්න කියන්නේ අර කියන විදිහට. හරිද? එතකොට ඔයාලා උත්තරයක් ලියද්දි ලියන්න ඕනේ මේ කියන විදිහටම තමයි. හරිද? හරි. ඒක හරි. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේ තියෙනවානේ පටලි විභවය. හරිද? මෙතන දැන් පටලේ දෙපැත්ත ගත්තොත් විභව අන්තරයක් තියෙනවා. හරිද? ඔන්න ඔය තියෙන විභව වෙනසට මේ විද්‍රවණ අවදීදී පටලේ දෙපස ඇතිවන මෙන්න මේ විද්‍යුත් විභව වෙනසට හරි ඒ අවස්ථාවේදී පටල විභවයට අපි කියනවා ක්‍රියා විභවයක් කියලා. පැහැදිලිද? එතකොට මේ ක්‍රියා විභවයේ අගය ධන 40 මිලිවෝල්ට් වගේ අගයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. හරිද? දැන් අක්‍රීය විභවය කිව්වෝ අක්‍රීය විභවය කියලා කිව්වේ ආවේග සංප්‍රේෂණය කරන්නේ නැති අවස්ථාවේදී මෙතන තියෙන පටල විභවයට. ඒ කියන්නේ විද්‍යුත් විභව වෙනසට. හරිද? ඒක ඍණ 60යි ඍණ 80යි අතර අගයක තියෙනවා. විද්‍රවණය වෙච්ච අවස්ථාවේදී මේ දෙක අතර තියෙන විද්‍යුත් විභව වෙනසට එහෙම නැත්නම් පටල විභවයට අපි කියනවා ක්‍රියා විභවයක් කියලා. එතකොට ක්‍රියා විභවයේ අගය සාමාන්‍යයෙන් මෙන්න මේ ධන 40 වගේ අගයක තමයි තියෙන්නේ. හරි.
ඊගාවට දැන් මෙතන ක්‍රියාවිභවය පටන් ගන්නාට පස්සේ විද්‍රාණි වුණාට පස්සේ හැම මෙයා මේ මෙන්න මේ පාටලේ මේ විදිහට ඉන්න කැමති වෙන්නේ නැහැ. හරිද? මේ පැත්තේ ධන විදිහට තියන් මෙහෙ ඍණ විදිහට තියන් ඉන්න කැමති නැහැ. හැමතිස්සෙම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ආපහු මේ අක්‍රීයව අවස්ථාවටම එන්න. හරිද? හැමතිස්සෙම එම හැමතිස්සෙම හදන්නේ අක්‍රීයව අවස්ථාවට එන්න මොනා හරි කරලා. හරිද? එතකොට විද්‍රාණි වුණාට පස්සේ හැබැයි එකපාරටම මේ අක්‍රීයව අවස්ථාවට එන්න බෑ. හරි? විද්‍රාණි වුණාට පස්සේ ඊගාව වෙන පියවර තමයි ප්‍රතිද්‍රවණය කියන එක. හරිද? දෙවෙනි පියවර මේකේ ක්‍රියා විභවයක් කියන එකේ අපි කිව්වන පියවර තුනක් කලාව තුනක් තියනවා කියලා. එතකොට ක්‍රියා විභවය පටන් ගන්න මෙන්න මෙතන විද්‍රවණය කියන එකෙන් ඊග දෙවෙනි කලාව තමයි ප්‍රතිද්‍රවණය කියන එක. හරි බලන්න ප්‍රතිද්‍රවණය කියන එකේදී වෙන්නේ මොකක්ද කියලා. හරිද? දැන් ප්‍රතිද්‍රවණයේදී කරගන්න ඕනේ මොකක්ද? මෙන්න මේක තමයි අපිට කරගන්න ඕනේ. ආපහු ඇතුළත ඍණ කරගෙන, හරි, පටලේ ඇතුළත ආපහු ඍණ කරගෙන පටලෙන් එළිය ධන කරගන්නයි ඕනේ. හරිද? මොකද අපි ආපහු උත්සාහ කරන්නේ මේක හැමතිස්සෙම උත්සාහ කරන ආපහු මේ අවස්ථාවට යන්නනේ. මෙන්න මෙතනට එන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? එහෙනම් ඒක තමයි මෙතන වෙන්න ඕනේ. හරිද? එහෙමනම් කරන්න ඕනේ පටලේ ඇතුළත තියෙන ධන ආරෝපණ ගතිය ධන ආරෝපණ අඩු කරගන්න ඕනනේ. පැහැදිලිද? හැබැයි දැන් ධන ආරෝපණ අඩු කරන්න විදිහක් නැහැ. මෙහෙම මොකද සෝඩියම් අයන නාලිකාව විවෘත වෙලා එක දිගටම මේ පටලය ඇතුළ ධන ආරෝපණ එනවා. හරිද? එහෙනම් මුලින්ම මොකද්ද කරන්න වෙන්නේ? මුලින්ම කරන්න වෙන දේ තමයි පටලය ඇතුළත ඇතුළතට පිටත ඉඳන් ආපු පටලය ඇතුළට අලුතෙන් ධන ආරෝපණ එන එක නවත්තන්න ඕනේ. ඒකනේ මුලින්ම කරන්න ඕනේ වැඩේ. හරිද? එහෙනම් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ සෝඩියම් අයන එන එක වළක්වන්න ඕනේ. ඒ වෙනුවෙන් මෙතන තියෙන සෝඩියම් අයන නාලිකා බහුතරයක් වහලා දාන්න ඕනේ. හරි, මම මෙතන ඔක්කොම ටික වහන වැහිලිච්ච විදිහට තමයි ඉඳලා තියෙන්නේ. පැහැදිලිද? සෝඩියම් අයන නාලිකා වැහිලා යනවා මෙන්න මේ අවස්ථාවේදී එහෙනම්. හරිද? හරි. ඊට පස්සේ අනිත් පැත්ත තමයි, එතකොට පටලේ ඇතුළට ආපහු ධන ආරෝපණය එන්නේ නැහැ. හරි, ඒක ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ පටලින් පිටත ධන කරගන්න නම් ඇතුළේ තියෙන ධන ආරෝපණ වැඩි ප්‍රමාණයක් පිටතට යවන්න ඕනනේ. හරිද? ඇතුළේ තියෙන ධන ආරෝපණ වැඩි ප්‍රමාණ පිටතට යවන්න ඕනේ. එහෙනම් ඒ වෙනුවෙන් මෙතන අපිට ඇතුළේ තියෙන පොටෑසියම් අයන සාන්ද්‍රණය ගොඩක්. එහෙනම් පොටෑසියම් ටිකක් එළියට දුන්නා නම් හරි නේද? එහෙනම් පොටෑසියම් එළියට යවන ප්‍රමාණය වැඩි කරන්න ඕන නිසා මෙතන තියෙන මේ පොටෑසියම් නාලිකා විවෘත වෙනවා. හරි, පොටෑසියම් අයන නාලිකා විවෘත වෙනවා. පැහැදිලිද? ඒකත් අපි අඳිමු මේකදී. එහෙනම් විද්‍රවණාවදී දැන් ප්‍රතිද්‍රවණාවදීට යද්දි මොකද උනේ? සෝඩියම් අයන නාලිකා ටික වැහුණා. හරිද? ඊට පස්සේ පොටෑසියම් අයන නාලිකා බහුතරයක් විවෘත වුණා. දැන් බලන්න මෙතනදී මේන මේ පොටෑසියම් අයන නාලිකාව කලින් වැහිලානේ තිබුණේ. හරිද? කලින් වැහිලා තිබුණු පොටෑසියම් අයන නාලිකා ටිකත් දැන් මේ අවස්ථාවේදී විවෘත වෙනවා. හරිද? පොටෑසියම් අයන නාලිකා විවෘත වෙනවා ඒ විදිහට. හරි. එතකොට ඒක ප්‍රතිඵලයක් විදිහට ආපු වතාවක් ඇතුළත ඍණ කරගන්න පුළුවන්, පටලින් පිටත ධන කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? අපි ඒ ටිකත් මෙතන ලියලා තියෙන මේ විදිහට. දැන් මේ අවස්ථාව ගත්තොත් විද්‍රවණාවදීදී සෝඩියම් අයන නාලිකා විවෘත වෙනවා. හරි, මෙතන ලියලා තියමු සෝඩියම් නාලිකා විවෘත වෙයි. ප්‍රතිද්‍රවණාවදියට ගියාම සෝඩියම් නාලිකා වැහෙනවා. සෝඩියම් නාලිකා වැසියයි, පොටෑසියම් අයන නාලිකා විවෘත වෙයි. හරිද? කියන්නේ කලිනුත් පොඩ්ඩක් කලිනුත් යම්සි ප්‍රමාණය විවෘත වෙලා තිබ්බා තමයි දැන් කලින් වැහිලා තිබුණු නාලිකා පවා දැන් විවෘත වෙනවා. හරිද? එතකොට පොටෑසියම් එහාට යන එක වැඩි කරගන්නේ මේ විදිහට. හරි, ඊගාට දැන් මෙන්න මෙතන මේක දැන් අපිට මෙතන අවශ්‍ය වෙච්ච වැඩේ හරිනේ. අක්‍රීයවේ තිබුණා ඒක, අර උත්තේජයක් ඇවිල්ලා පටලේ විද්‍රවණය වුණා. හරිද? ඒ නිසා ඒ කියන්නේ ඍණ 60 80 අතරනේ ඔක තියෙන්න ඕනේ. ඒ තියෙන්න ඕනේ එක ධන 40 දක්වා වෙනස් වුණා. පැහැදිලිද? ඊට පස්සේ අපි ප්‍රතිද්‍රවණය වෙලා පටලේ ප්‍රතිද්‍රවණය වීම නිසා ආපු වතාවක් අර අක්‍රීයව
කියන අගයට එනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ තත්ත්වයට. අතුලතරින් පිටත දන. අතුලතරින් පිටත දන. ඒ කියන්නේ අර එන්න ඕන මේ මට්ටමට එනවා පටලේ විභවය. හරිද? හැබැයි මෙතන වෙනවා පොඩි අවුලක්. අවුල තමයි දැන් හරිනම් මේ අවස්ථාවටම ආවනම් අපි කරන්න ඕන මොකක්ද? අයන සමතුලිතයි නම් දෙපැත්තේ අයන හුමාරු නතර කරන්න ඕනනේ. හරිද? නමුත් එහෙනම් අයන හුමාරු නතර කරනවා කියන්නේ මෙතන කොහොමත් සෝඩියම් නාලිකා වැහිලායි තියෙන්නේ දැන්. ඇරිලා තියෙන්නේ පොටෑසියම් නාලිකා වැඩිපුර මෙතනදී. හරිද? එහෙනම් මේ වැඩිපුර ඇරුණු පොටෑසියම් නාලිකා ටික මොනා කරන්න ඕනද? එයා වහලා දාන්න ඕනේ. පැහැදිලිද? වැඩිපුර ඇරිලා තියෙන පොටෑසියම් නාලිකා වහලා දාන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම නැති වුණොත් ඇතුළේ තියෙන ධන ආරෝපණ වැඩිපුරත් එක්ක පිටතට යනවා. පැහැදිලිද? එතකොට පිටත තියෙන ධන ගතිය මේ තියෙන්න ඕන අගයටත් වඩා වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ අගයකට එනවා. දැන් පිටත අපි මෙතන එක ධන ආරෝපණයක් මෙතන තියෙන්න ඕන කියලා හිතන්නකෝ. දැන් අපි ධන ආරෝපණ දෙ මෙතන වෙනස් වෙනවා ධන ආරෝපණ දෙක දක්වා. හරිද? නිකන් නිරූපණයක් විතරයි ධන ආරෝපණිය අදහස් කරන්නේ. හරිද? මෙතන ධන ආරෝපණ දැන් දෙකක් තියෙනවා කියලා හිතන්න. පිටත දෙකයි ධන ආරෝපණ. එහෙනම් පිටතට සාපේක්ෂව ඇතුළත තවදුරටත් ඍණ ආරෝපිත වෙනවා නේද? මෙන්න මේ විදිහට. ඇතුළත ඍණ ආරෝපණ දෙකයි. දැන් කලින් තිබුණ එකයිනේ. හරිද? ඒ කියන්නේ පැහැදිලි නේද? ප්‍රතිරවණ අවධියේදී ආපු වර තියෙන්න ඕන මට්ටමට මේක එනවා. හරිද? හැබැයි මෙතන පොඩි අවුලක් වෙනවා. නියමිත වේලාවට මේ පොටෑසියම් නාලිකා ටික වහ ගන්න බෑ. ඒක සෛලයේ මේ සෛලයේ පැත්තෙන් තියෙන අවුලක්. පැහැදිලිද? නියමිත වේලාවට ඒක වහ ගන්න බෑ. එතකොට එහෙම වහගන්න බැරි නිසා පොටෑසියම් ආයන නාලිකා ටික වැහෙන්න ප්‍රමාද වෙන වීමක් මෙතන වෙන නිසා ධන ආරෝපණ වැඩිපුරත් එක්ක පටලේ එළියට යනවා. පැහැදිලිද? ඒ නිසා මොකද වෙන්නේ? පටලෙන් එළියේ තියෙන්න ඕන අගයටත් වඩා ධන එනවා. ඒක අනිත් පැත්තේ තේරුම තමයි පටලෙන් ඇතුළත තියෙන්න ඕන අගයටත් වඩා ඍණ වෙනවා. පැහැදිලිද? මේ පැත්තට සාපේක්ෂවයි අපි හැමතිස්සෙම මේ ආරෝපණය ගැන කතා කරන්නේ. එක පැත්තකට සාපේක්ෂව අනිත් පැත්තේ ආරෝපණය ගැන තමයි කියන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පටල විභවය කියන එක දැන් මේ තියෙන්නේ ඒකින තුන්වෙනි අවධිය. හරි, අපි මේ විස්තර කරපු අවධියට කියන්නේ උපරි ද්‍රවණ අවධිය කියලා. හරි, උපරි ද්‍රවණ අවධිය. හරි, මේක ප්‍රතිද්‍රවණ අවධිය, මේක උපරි ද්‍රවණ අවධිය. හරිද? ඒ උපරි ද්‍රවණ අවධියේදී එතකොට කොහොමද තියෙන්නේ? සෝඩියම් අයන නාලිකාව ඇහිලාමයි තියෙන්නේ. හරි, සෝඩියම් නාලිකා වැසලා තියෙන්නේ. හරිද? පොටෑසියම් නාලිකා තවදුරටත් විවෘත වෙලායි තියෙන්නේ. හරිද? පොටෑසියම් නාලිකා තාමත් විවෘතයි. කියන්නේ තාමත් විවෘතයි කියන්නේ ඇත්තටම මෙතන වැහෙන එක ප්‍රමාදයි කියන එක. පැහැදිලිද? තාමත් විවෘත වෙලා තියෙන්නේ. වැහෙන්න ඕනේ හරිනම්. නමුත් තාමත් ඇහිලා නැහැ. තාමත් විවෘත වෙලා තියෙනවා කියන එක. හරිද? හරිද? එතකොට ඒකේ මේ ප්‍රතිපලයේදී මොකද වෙන්නේ? මේ පටලිබ්බ වේ කියන එක මෙන්න මේ අගයටත් වඩා වැඩි ඍණාගයක් දක්වා ගමන් කරන එකයි වෙන්නේ. හරිද? එතන අපි ඕකේ න්‍යාය ඉලක්කම් දාලා වුණා වල් හිතුවොත් දැන් හිතන්නකෝ මෙතන ඍණ 60යි ඍණ 80යි අතර අගයක් කියලා අපි කියන්නේ. අපි නිකන් ඕක තේරුම් ගන්න ඉලක්කම් ටික අදාලා බලමු මේ විදිහට. අපි හිතමු පටල විභවයේ තියෙන ඕන එක අක්‍රිය විභව අවස්ථාවේදී ඍණ 80යි මිලිවෝල්ට් කියලා. හරිද? ඊට පස්සේ විද්‍රවණ අවධියට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒක ධන 40යි මිලිවෝල්ට් දක්වා එනවා. හරිද? ඒක සමාන සාමාන්‍ය ක්‍රියා විභව වගේ වෙන්නේ ධන 40 කිනාගේ. හරිද? ඊට පස්සේ ප්‍රතිද්‍රවණ අවධියෙන් මොකද කරගන්නේ? ආපහු වතාවක් පටල විභවය කියන එක ඍණ 80. ඒ කියන්නේ අර කලින් තිබුණු අගේ දක්වා ආපහු ගෙන්න ගන්නවා. මේ අගේ දක්වා ආපහු ගෙන්න ගන්නවා. හරිද? එහෙනම් මෙතන ඍණ 80යි ආපහු. පැහැදිලිද? හැබැයි දැන් මෙන්න මෙතෙන්දී මොකද වෙන්නේ? අර මෙන්න මෙතන සිද්ධ වෙන අවුල නිසා පටලේ ඇතුළත පිටතට සාපේක්ෂව තවදුරටත් ඍණ ආරෝපිත වෙනවා. හරිද? ඒ කියන්නේ මේක අපහු ඍණ 85ක් විතර අගයක් දක්වා යනවා. පැහැදිලි නේද ඔයා කියන එක? දැන් ඍණ 80 තිබුණ එක ධන 40 වුණා. ධන 40 ඉඳන් ආපහු ඍණ 80ට ගේනවා. ඍණ 80ට ගෙනාව නම් ඒක හරිනේ. එතනින් නවත්ත ගන්නයි ඕනේ මේ ක්‍රියාවලිය. නමුත් ඒ ඍණ 80 වෙච්ච ගමන්ම නවත්ත ගන්න බෑ. ඍණ 85 දක්වා ඔබ යනවා මේ උපරි ද්‍රවණය කියන අවධියේදී. පැහැදිලිද? ඒක තමයි ඉතින් දෙන්නේ. ඊට පස්සේ උපරි ද්‍රවණයට ආවට පස්සේ ආපහු මේ අයන නාලිකා ක්‍රියාත්මක වෙලා අර පටලේ පාරගම්‍යතාවයේ සාමාන්‍ය තත්ත්වයට එනවා.
හරිද? ඒ කියන්නේ උපරිම දවණ අවධියට ආවට පස්සේ ආපහු නැවත වතාවක් වෙට එනවද? අක්‍රීය විභවයට එනවා. හරිද? එක පාර්ටම මෙතනින් අතර කරගන්න බෑ. උපරිම දවණ අවධියට ගිහිල්ලා අක්‍රීය විභවයට ආපහු එනවා. පැහැදිලිද? ඒක තමයි මේ ක්‍රියා විභවය කියන එකේ දෙන්නේ. හරි? ඒක ක්‍රියා විභවයට කියන එකේ අවදි තුන තමයි මේ කොටස. හරි? මේක ඇන්දේ අර අක්‍රීය විභවය කියන අවස්ථාව නිකන් පෙන්වන්න විතරයි. මේක තමයි ක්‍රියා විභවයට ඇති වෙන කොටස. හරිද? එතකොට දැන් ඔයාලා තේරෙන්න ඕනේ මේ හැමතිස්සෙම මේ පටලේ මොකක් කරන්න උත්සාහ කරනවද? අක්‍රීය අවස්ථාවටම එන්න උත්සාහ කරනවානේ. හැම මොනා වුණත් අක්‍රීය වේටමයි එන්න හදන්නේ. කොයි මොනවා හරි කරගෙන. ඒකට හේතුව තමයි මේ නියුරෝනයකට උත්තේජයක් සඳහා ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් වෙන්නේ මේක අක්‍රීය අවස්ථාවේ තිබුණොත් විතරයි. පැහැදිලිද? මේක අක්‍රීය අවස්ථාවේ තිබුණොත් විතරයි මෙයාට ස්නායු ආවේගයක් පටන් ආරම්භ කරලා මේ උත්තේජයකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? එතකොට ඇත්තටම ස්නායු ආවේගයේ ආරම්භය සිද්ධ වෙන්නේ මේ ක්‍රියා විභවයක් ඇතිවීම මගින් තමයි. පැහැදිලිද? දැන් මෙතන අපි මේ කතා කරලා තියෙන්නේ ස්නායු ආවේගයක් ආරම්භ වෙන විදිහ ඇත්තටම ගත්තොත්. හරිද? හරි. එහෙම ආරම්භ කරන්න නම් මේක මුලින්ම අක්‍රීය අවස්ථාවේ තියෙන්න ඕනේ. අක්‍රීය අවස්ථාවේ තිබුණොත් තමයි ඒ පටලී ඊගාට විද්‍රවණය කියන අවධියට ඇවිල්ලා ක්‍රියා විභවය පටන් අරගෙන ඒ කියන්නේ ස්නායු ආවේගය ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. ඒකයි හැමතිස්සෙම අක්‍රීය විභව අවස්ථාවෙම ඉන්න උත්සාහ කරන්නේ. මේ නියුරෝනේ ප්ලාස්ම පටලය. පැහැදිලිද? ඊගාට මේකේ ඔයාලා තව දෙයක් උගන්වන්න තියෙනවා අනස්සව කාලය කියලා එකක්. හරිද? අනස්සව කාලය. හරිද? මේ අනස්සව කාලය කියලා කියන්නේ ඒක අත්දැකීම එන්නේ මේ විදිහට. නියුරෝ උත්තේජයකට වහාම පසු ඇතිවන නියුරෝනයකට වෙනත් උත්තේජයක් සඳහා ප්‍රතිචාර දක්වන්න නොහැකි කෙටි කාල පරාසය. පැහැදිලිද? උත්තේජයකට පසුව නියුරෝනයකට වෙනත් උත්තේජයක් සඳහා ප්‍රතිචාර දක්වන්න නොහැකි කෙටි කාල පරාසය. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මේ විදියයි. දැන් මෙතන මේ තියෙන අක්‍රීය අවස්ථාව. උත්තේජයක් මොකුත් නැහැ. ප්ලාස්ම පටලේ අක්‍රීය විභවයෙන් ඉන්න අවස්ථාව. හරිද? ඊට පස්සේ මෙතනට ආවා මේ තියෙන උත්තේජයක් ලැබුණු අවස්ථාව. හරිද? එතකොට පටලේ විද්‍රවණය වුණා. හරිද? ඒ එතනින් ක්‍රියා විභවය ආරම්භ වුණා. ඊට පස්සේ ප්‍රතිද්‍රවණී උපද්‍රවණී කියන අවධි වලට ඒවා ගමන් කරනවා. පැහැදිලිද? එතකොට ක්‍රියා විභවය පටන් ගන්න පස්සේ ඊට පස්සේ මෙන්න මේ කාල සීමාව ගත්තොත්. හරිද? ක්‍රියා විභවය ආරම්භ වෙන විද්‍රවණව තියෙන්නේ. ඊට පස්සේ ප්‍රතිද්‍රවණ සහ උපද්‍රවණ අවධි කියන ඒවා ගත්තොත් එහෙම. එන්නේ අවධි වලදී අපි හිතුවොත් දෙවෙනි උත්තේජයක් ඇති උනායි කියලා. ඒ උත්තේජයට ප්‍රතිචාර දක්වන්න බෑ. පැහැදිලිද? එතකොට දැන් මේ තියෙන පළවෙනි උත්තේජයෙන් සිද්ධ වෙන වෙනස තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම කලිනුත් කිව්වා උත්තේජක ප්‍රතිචාර දක්වන්න නම් මේ ප්ලාස්මාපටලේ ඉන්න ඕනේ අක්‍රීය අවස්ථාවේ අනිවාර්යෙන්ම. පැහැදිලිද? එතකොට පළවෙනි උත්තේජය ඇවිල්ලා ඒ පළවෙනි උත්තේජයෙන් මගින් පටලේ විද්‍රවණ අවධියට අරගෙන එනවා. හරිද? ඊට පස්සේ ප්‍රතිද්‍රවණයට යනවා උපද්‍රවණයට යනවා. හරිද? ඊට මෙතනින් පස්සේ ආපහු වතාවක් අක්‍රීය වේට එන්නේ. හරිද? එතකොට ඔය මෙන්න මේ සිදුවීම් සිද්ධ වෙන කාලය තුලදී අපි හිතමු දෙවෙනි උත්තේජකුත් ආවයි කියලා. පැහැදිලිද? දෙවෙනි උත්තේජයක් ආවයි කියලා ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද? ප්‍රතිචාර දක්වන්න බෑ. පැහැදිලිද? මොකද ඉන්නේ අක්‍රීය අවස්ථාවේ මේනේ. හරිද? ඇත්තටම හේතුව තමයි මේ ඒ මෙන්න මේ අවස්ථාවේ ප්‍රතිචාර දක්වන්න බෑ. හේතුව සෝඩියම් අයන නාලිකා මේ විදිහට අක්‍රීය වෙලයි තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙන්න මෙතන හිටියානම් උත්තේජය ආව ගමන් සෝඩියම් අයන නාලිකාට විවෘත වෙලා සෝඩියම් ටික ඇතුළට දාලා මේ වෙනස කරගන්න පුළුවන්. හරිද? නමුත් මෙන්න මේ අවස්ථාව ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? සෝඩියම් අයන නාලිකා ඔක්කොම වැහිලා. ඒවා සෝඩියම් අයන නාලිකා අක්‍රීය වෙලයි තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ ඒ විදිහට උත්තේජයකට يعني පළමු උත්තේජයකට වහාම පසුව හරිද? නියුරෝනයකට තවත් උත්තේජයක් සඳහා ප්‍රතිචාර දක්වන්න නොහැකි වෙන කාලපරාසයට අපි කියනවා අනස්සව කාලය කියලා. පැහැදිලිද? එතකොට අනස්සව කාලය hina ඇති වෙන්න හේතුව මොකක්ද? මේ විදිහට සෝඩියම් අයන නාලිකා අක්‍රීය වී පැවතීම. පැහැදිලිද? ඒක තමයි අනස්සව කාලයක් ඇති වෙන්න හේතුව. හරිද? එතකොට ඔය අනස්සව කාලය කියන එක ඇත්තටම එහෙම එකක් ඇති වෙලා තියෙන්නේ. ඒක සෛලයේ පැත්තෙම මේ තියෙන හොඳක්. පැහැදිලිද? ඒක හේතු වෙනවා අක්ෂණයක් දිගේ ආවේග අනිත් පැත්තට ගමන් කරන එක වළක්වන්න. හරි. දැන් අපි ඊගාට ක්‍රියා විභවය සන්නයන වෙනේ විදිහ ඉගෙන ගන්නවා. එතින් තමයි ඔක හරියටම තේරෙන්නේ. දැන් මේම ක්‍රියා විභවය පටන් ගත්තාට පස්සේ මේක ප්‍රදේශයක්. හරිද? මේ ප්‍රදේශයේ දැන් ක්‍රියා විභවය පටන් අරගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ ওই ක්‍රියා විභවය
කියන්නේ අක්ෂණයක් නම් මේක අක්ෂණයක් කියලා හිතන්නකෝ. අක්ෂණේ මේ ප්‍රදේශයේ ක්‍රියා විභවය පටන් ගන්නාට පස්සේ ওই අක්ෂණේ දිගේ මේක ඉස්සරහට අරන් යන්න ඕනනේ. ඒ විදිහට ඉස්සරහට ගමන් කරන ඉදිරියට යන ක්‍රියා විභව ශ්‍රේණියකට තමයි අපි කියන්නේ ස්නායු ආවේගයක් කියලා. පැහැදිලිද? එතකොට අක්ෂණයක් දිගේ ආවේගය යන්න ඕනේ එක පැත්තකට විතරයි. මේ පැත්තට යන මේ ස්නායු ආවේගය කියන්නේ ක්‍රියා විභවය. මේ පැත්තට යන ක්‍රියා විභවය අනිත් පැත්තට එන්න ඉඩ දීලා හරියන්නේ නැහැ. පැහැදිලිද? එන්නේ එක ඒ විදිහට ආවේග ප්ලාස්මාල් නියුරෝනයක් දිගේ ආවේග අනිත් පැත්තට එන එක ආවේග ප්‍රතිවර්තීය දිශාවට එන එක වළක්වන්න මේ අනස්සව කාලය කියන එක හේතු වෙනවා. හරිද? ඒක මෙතනින් පෙන්වන්නට වඩා මම ඊගාව තැනදී එක පෙන්වන්නම්. කොහොමද මේ ප්‍රතිවර්ත වෙන එක වළකින්නේ කියන එක එතෙන්දී බලමු. හරිද? දැන් මේකට තේරුණානේ. හරි. හරි. දැන් බලමු මේක ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වෙන විදිහ. එහෙම නැත්නම් ක්‍රියා විභවයේ සන්නායනීය වීම කියලා අපි කියනවා. හරි දැන් මෙතනින් කතාවේ ක්‍රියා විභවයක් ඇති වෙන විදිහ, ඒ කියන්නේ ස්නායු ආවේගයක් ඇති වෙන විදිහ තමයි මේ මෙතන බැලුවේ අපි. ඊගාට ක්‍රියා විභවයක් සම්ප්‍රේෂණය වෙන විදිහ බලන්න ඕනේ. නැත්ද? අපි ස්නායු ආවේගයක් කියලා කියනවනේ. ওই ස්නායු ආවේගයක් කියලා කියන්නේ සම්ප්‍රේෂණය වෙන ක්‍රියා විභව ශ්‍රේණියකට. හරිද? මෙතන ඇති වෙච්ච ක්‍රියා විභවය නියුරෝනයේ පටලය දිගේ ඉදිරියට ගමන් කරද්දී ඒ විදිහට ඉදිරියට ගමන් කරන ක්‍රියා විභව ශ්‍රේණියට අපි කියනවා ස්නායු ආවේගයක් කියලා. පැහැදිලිද? මම මේ රූප සටහන දැන් මෙතන මකන්නම්. අක්‍රීය අවස්ථාව කියන එක හරි. එතකොට දැන් ඕක මේ වගේ හඩක් තමයි මෙතෙන්දී එන්නේ. හරි දැන් හිතන්න මේක අක්ෂණයක් කියලා හිතන්න. හරි මේ තියෙන අක්ෂණයක් මේ තියෙන්නේ මේක තමයි මේ ප්ලාස්ම පටලය. මේ තියෙන්නේ ප්ලාස්ම පටලය. එතකොට මේ තියෙන්නේ ප්ලාස්ම පටලෙන් එළිය. මේ තියෙන්නේ ප්ලාස්ම පටලෙන් ඇතුළු ප්‍රදේශය. අහු මේ තියෙන්නේ ප්ලාස්ම පටලෙන් එළිය. පැහැදිලිද? හරි. එතකොට දැන් මෙතන අපි සාමාන්‍ය අවස්ථාව ගත්තොත් මෙතන මෙහෙමනේ ආරෝපණ වීදින්න ඕනේ. අපි මෙහෙම ගත්තොත් මේක සාමාන්‍ය මේ අක්ෂණීය ප්ලාස්ම පටලයේ අක්‍රීය විභව අවස්ථාවේ නම් තියෙන්නේ එළියේ තියෙන්න ඕනේ ධන ආරෝපණයක්, ශුද්ධ ධන ආරෝපණයක් එළියේ තියෙන්න ඕනේ, ඇතුලේ තියෙන්න ඕනේ ශුද්ධ ඍණ ආරෝපණයක්. හරිද? එහෙම නෙවෙන්නේ. හරි. ওই විදිහට එතකොට ඕක සාමාන්‍ය විදිහට තියෙනවා. හරිද? ඒ කියන්නේ අක්‍රීය විභව අවස්ථාවෙන් තියෙයි. හරිද? ඊට පස්සේ දැන් මෙහෙම තියෙනවා අක්‍රීය විභව අවස්ථාවේ. හරි. දැන් මෙන්න මෙතනට උත්තේජයක් ඇවිල්ලා මෙතන අපි හිතමු ක්‍රියා විභවයක් ඇති වෙනවා කියලා. හරි, උත්තේජයක් ආවා. ඒ නිසා ක්‍රියා විභවයක් ඇති වුණා. හරිද? ක්‍රියා විභවයක් ඇති වෙන පළවෙනි පියවර මොකද්ද? මෙන්න මෙතන විද්‍රවණ අවධිය. ඒ කියන්නේ මෙන්න මේ පටලයේ විද්‍රවණ අවධියට පත් වෙනවා කියන එකනේ. හරිද? එතකොට එන්නේ එතනින් තමයි මේ ස්නායු ආවේගය එහෙම නැත්නම් ක්‍රියා විභවය කියන එක ආරම්භ වෙන්නේ. පටලයේ විද්‍රවණ අවධියට එනවත් එක්ක. හරි, විද්‍රවණ අවධියට ආවට පස්සේ මෙතන මොකද වෙන්නේ? ආරෝපණය අනිත් පැත්ත ගහනවා නේ. ඒ කියන්නේ එළියට ඍණ ඇවිල්ලා එළියට ශුද්ධ ඍණ ආරෝපණයක් ගිහිල්ලා ඇතුළට එනවා ශුද්ධ ධන ආරෝපණයක්. හැදින්ද දැන් මේ හරිය තාම අර අක්‍රීය අවස්ථාවෙම තියෙනවා. හැදින්ද මෙහි තාම අක්‍රීය අවස්ථාවෙම තියෙනවා. පටලේ ඉදිරි ප්‍රදේශය. හරිද? දැන් මෙතන ක්‍රියා විභවය පටන් අරන් පටලේ විද්‍රවණ අවධියට ඇවිල්ලායි තියෙන්නේ. හරිද? එහෙනම් මෙතන තමයි ස්නායු ආවේගයේ ආරම්භය සිද්ධ වෙන්නේ. හරි. එතකොට දැන් මෙතන අතිවිච්ච මේ ක්‍රියා විභවය ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්න ඕනනේ. හරි. ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? දැන් අපි මේක අපි හිතුවොත් ආරෝපණ වලින්ම හිතුවොත් දැන් ඔයාලා තේරෙන්න ඕනේ දැන් මෙතන තියෙන ධන ආරෝපණයි මේ ඍණ ආරෝපණයි ආකර්ෂණය වෙනවා කියලා හිතන්න. හරිද? එතකොට මේ ධන ආරෝපණය මෙතෙන්ට පයින්නවා නේද? මෙතන හිටු ධන කට්ටිය ආපහු, ඒ කියන්නේ මේ ධන ආරෝපණය මෙතෙන්ට යනවා කියලා කියන්නේ මේ ධන සෙට් එකම ආපහු මේ පැත්තට තල්ලු වෙලා යනවා කියන එක. يعني මේ කට්ටියත් මෙහෙට යනවා. හරිද? ඊට පස්සේ මෙතන ඉන්න ධන එක්කෙනා මෙහෙට පයින්නවා.
මේ ධනෙක් නත් අපු මේ පැත්තට වයින්නවා. පැහැදිලිද? ඔහොම ටික වෙලාවක් වුණාට පස්සේ ඔය පටලය මෙන්න මේ තත්ත්වයට නේද එන්නේ. දැන් මෙහෙම තිබුණ එක ඒ කියන්නේ ධනෙක් නා මෙතෙන්ට යනවා කියන්නේ මේ ඍණ කට්ටිය මේ පැත්තට එනවානේ. හරි මෙහෙම හිතන්න එතකොට මෙතන හිටපු ධන තුන් දෙනා මෙතන ඉඳන් ධන කට්ටිය දැන් මෙන්න මෙහාට ඇවිල්ලා. නෑ. ඔව් ධන කට්ටිය මෙහාට ඇවිල්ලා. හරිද? මෙතන හිටපු ඍණ තුන් දෙනා දැන් මෙහාට ඇවිල්ලා. හරිද? අය මේ පැත්තෙනුත් ඕක වෙනවා නේ. මෙතන හිටපු ධන තුන් දෙනා දැන් මෙතෙන්ට බැලනවා. विद्रवण अवधि කලින් තිබුණේ කොහෙද? කලින් මෙන්න මෙතනයි තිබ්බේ. يعني කලින් ක්‍රියා විභේදය තිබ්බේ මෙන්න මේ ප්‍රදේශයේ. හරිද? දැන් ක්‍රියා විභේදය තියෙන කොහෙද? දැන් ක්‍රියා විභේදය තියෙන මේ ප්‍රදේශයේ. පැහැදිලිද? දැන් ඔබ තව ටිකකින් මොහොතකට පස්සේ කොහෙද තියෙන්නේ මේ ක්‍රියා විභවය? තව ටිකක් ඉස්සරහට යනවා. හරිද? එතනින් තව ටිකක් ඉස්සරහට යනවා. ඔන්න ඔය විදිහට මේ විදිහට ගමන් කරන ක්‍රියා විභව ශ්‍රේණියකට තමයි අපි කියන්නේ ස්නායු ආවේගයක් කියලා. පැහැදිලිද? ඒ විදිහ තමයි මේ අක්ෂණයක් දිගේ එහෙම නැත්නම් නියුරෝනේ පටලේ දිගේ ස්නායු ආවේග ගමන් කරන එක සිද්ධ වෙන්නේ. හැදෙයිද? හරි. ඊගාවට මේක මෙන්න දැන් මේ ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වෙන වේගය රඳාපවතින සාධක දෙකක් ගැනත් ඔයාලට උගන්වන්න තියෙනවා. හරිද? එක සාධකයක් තමයි මෙන්න මේ අක්ෂණය ගත්තොත්. අක්ෂණය වල විස්කම්භය. හරිද? අක්ෂණේ විස්කම්භය මත ස්නායු ආවේගය ගමන් කරන වේගය රඳාපවතිනවා. හරිද? දැන් ඇත්තම ගත්තොත් මොකක්ද දැන් මම මෙතන මේ ධන ශුද්ධ ධන සහ ඍණ ආරෝපණ දාලා පෙන්වුවාට මේක ඇත්තටම වෙන මොකක්ද අපි අර කලින් කතා කරු මේ ආයන හෝමාරෝ තමයි යෝග වෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් මෙහෙම හිතන්න අක්ෂණයේ මහත වැඩි නා. හරිද? ආයන හෝමාරුවට තියෙන බාධා අඩුයිනේ. පැහැදිලිද? අර හරිය නිකන් මේ මොකක්ද සන්නායකයක් දිගේ ධාරාව ගමන් කරනා වගේ මේ දෙයක් තමයි මේකත් එතකොට. හරිද? එතකොට අක්ෂණේ මහත වැඩි වෙන තරමට මේක දිගේ අයනුහෝ මාරුවට තියෙන බාධාව අඩුයි. හරිද? අයනුහෝ මාරුවට තියෙන බාධාව අඩුයි කියලා කියන්නේ අයන වලට ඉක්මනින් හෝ මාරු වෙන්න පුළුවන්කම තියෙනවා. හරි? අයන ඉක්මනින් ගලාගෙන යන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඔයාලා තේරෙන්න ඕනේ එකෙන් අක්ෂණේ විස්කම්භය මත මේ ස්නායු ආවේගයේ වේගය රඳාපවතිනවා. විස්කම්භය වැඩි වෙද්දී වේගය වැඩි වෙනවා. හරිද? ඒකක්. අනිත් එක තමයි අක්ෂණේ මයිලින් කොපු සහිත එකක්ද එහෙම නැත් මයිලින් කොපු නැද්ද කියන එක මතත් මේක වේගය රඳාපවතිනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මෙහෙම එකක් නම් තියෙන්නේ අපි හිතමු මෙයාගේ රූප සටහනක් ඇඳලා බලමු. හරි මේ අක්ෂණය කියලා හිතන්නකෝ. දැන් මේ මං අඳින තුන මයිලින් කොපු ටික. හරිද? මේ දින මයිලින් කොපු පීරියඩ් තියෙනවා. එතකොට ඔයාල දන්නවා මෙන්න මේ මයිලින් කොපු දෙකක් අතර තියෙන මෙන්න මේ ප්‍රදේශයේ. ඒවට කියනවා මොනවා කියලාද? හරි. ඒ වගේ මයිලින් කොපු දෙකක් අතර තියෙන ප්‍රදේශයට කියනවා රැන්විය ගැට කියලා නේද? ඒකට කියනවා රැන්විය ගැට කියලා. එතකොට දැන් මෙතන අපි හිතමු දැන් මේ හරියේ සාමාන්‍ය තත්ත්වයෙන් තියනවා කියලා හිතන්න පටලේ. يعني ඇතුළත මේ හරියේ ඍණ. ඊට පස්සේ මේ හරියත් සාමාන්‍ය තත්ත්වයෙන් අක්‍රීයව අවස්ථාවේ තියනවා කියලා හිතන්න.
දැන් ක්‍රියා විභවය කියන එක තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ පටලේ මෙතන තමයි මේ විද්‍රාණය වෙලා තියෙන්නේ. හරි මෙතන විද්‍රාණය වෙලායි තියෙන්නේ. ඊගාට බලන්න දැන් මෙන්න මෙතන අයන ආරෝප අයන ආකර්ෂණය වෙනවා කියලා වෙන පැත්තෙන් අපි මේක තර්ක කළොත් මෙතන තියෙන ධන ආරෝපණ සෙට් එක මෙතනට ආකර්ෂණය වෙන එකනේ වෙන්නේ. පැහැදිලිද? මෙතන තියෙන ධන ආරෝපණ ටික මෙතනට ආකර්ෂණය වෙන එකයි වෙන්නේ. හරිද? එහෙනම් දැන් මේ ක්‍රියාවිභවය තේරෙන්න ඕනේ අපි මෙතන කතා කරාගේ. දැන් මෙතන නම් මේ ධන ආරෝපණයේ ආකර්ෂණය ඊට යාබද්ධ ස්ථානයට. හරිද? මේ ආකර්ෂණයේ ඊට යාබද්ධ ස්ථානයට. හරිද? ඒ නිසා මෙතනදී මේ ක්‍රියාවිභවය සම් මේ ක්‍රියාවේ ඊගාවට හෝමාරු වෙන්නේ මේක යාබද්ධ ස්ථානයට. පැහැදිලිද? හරිය නිකන් මේක මෙතන නිකන් මේ ක්‍රියාවිභවය ඇවිදගෙන යනවා වගේ. මේ පටලේ දිගේ ක්‍රියාවිභවය ඇවිදගෙන යනවා වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. හරි මෙතෙන්දී වෙන්නේ මේ පටලේ දිගේ ක්‍රියාවිභවය පැන පැන යනවා වගේ එකක්. හරිද? මොකද ඔයාලා තේරෙන්න ඕනේ මෙතන ක්‍රියාවිභවය යාබද්ධ මේ තැනකට මාරු වුණාට මෙතෙන්දී ක්‍රියාවිභවය එක රැන්වියේ ගැටයක ඉඳන් කෙලින්ම ඊගාව රැන්වියේ ගැටයට පයින්නවා. පැහැදිලිද? ඒ නිසා තමයි මම කිව්වේ මේක හරියට පැන පැන යනවා වගේ කියලා. හරිද? ඒ නිසා රැන්විය ගැටයක ඉඳන් රැන්විය ගැටයකට හුමාරු වියන් හින්දා මේ මෙතනට වඩා මේකට සාපේක්ෂව මේකේ වේගය වැඩි. ඒ කියන්නේ අක්ෂණය මයිලින් කුපු සහිත නම් ඒක දිගේ ස්නායු ආවේගයේ සම්ප්‍රේෂණය වෙන වේගය සාපේක්ෂව වැඩි. පැහැදිලිද? එන්න එක තමයි ඒ විදිහට මේ තර්ක කරලා තමයි ඔයාලා ඒක තේරු මතක තියාගන්න ඕනේ. හරිද? මොකද දැන් මෙතන මයිලින් කොපු හරහා මේ මේ අයන වලට ගමන් කරන්න බෑ. හරි මයිලින් කොපු තියෙන ප්‍රදේශවලදී මේ අයන නාලිකා නැහැ. හරිද? ඒ නිසායි මේ අයන නැගන්නේ. ආරෝපණීදී අපි මෙතන දක්වන අයන කියන අයන තමයි. සෝ මේ හරිය අයන වුමාරු වෙන්න බෑනේ. ඒ හින්දා මෙහෙට මේ හරියේ මේ පටලේ විද්‍රාණය වෙලා ප්‍රියාගුවේ මෙතනට සම්ප්‍රේෂණය වෙන්න බෑ මයිලින් කොපු තියෙන ප්‍රදේශවලට. හරිද? රැන්විය ගැටවලදී තමයි ඒ අයන වුමාරු සිද්ධෙන්නේ. ඒ නිසා ඒක පයින්නවා ඊගාව රැන්විය ගැටයට. හරිද? හරි ඒකත් හරි. දැන් මෙන්න මෙතන බලන්න මේක. අපි හිතමු මෙන්න මේ අවස්ථාව අරගෙන බලමු ගැන කතා කරමු ගැන. හරි. දැන් මම හැමතිස්සම ඔයාලට කිව්වේ මෙන්න මෙයාගේ සිද්ධියක් ගැනනේ. මෙතන තියෙන ධන ආරෝපණ මෙතෙන්ට ආකර්ෂණය වෙනවා කිව්වා. ඒ නිසා මේ සෙට් එකම මෙහාට යනවා. මේ ධන සෙට් එක මෙහාට යනවා. ඒතකොට ක්‍රියාවිභවයේ සම්ප්‍රේෂණය වෙන්නේ මේ පැත්තට. එහෙමනේ මම මෙතන විස්තර කරේ. හරිද? ඒතකොට දැන් ඔය වගේ එකක් මෙහෙම වෙන්නත් පුළුවන්නේ. මෙයා මෙතෙන්ට ආකර්ෂණය වෙනවා වෙනුවට මේ කට්ටිය මෙහෙට ආකර්ෂණය වෙනවා වෙනුවට මේ ධන ආරෝපණයෙන් මේ පැත්තට ආකර්ෂණය වෙන්න පුළුවන් නේද? හරිද? එහෙම වෙලා හරිද? මේ ධන සෙට් එක මේ පැත්තටම ආවා කිව්වොත්. එතකොට ඒ කියන්නේ මොකද්ද මම මේ කියන්න හදන්නේ? ක්‍රියාවිභවය මෙහෙට පයින්නවා වෙනුවට. හරිද? මෙයාල මේ පැත්තට ආකර්ෂණය වෙලා ක්‍රියාවිභවය අනිත් පැත්තට පැන්නොත්. පැහැදිලිද? හරිද? එතකොට ක්‍රියාවිභවය අනිත් පැත්තට පැන්නොත් එහෙම ක්‍රියාවිභවය සම්ප්‍රේෂණය වෙන්නේ මේ යන්න ඕන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. පැහැදිලිද? එතකොට ඒකට තමයි අපි කියන්නේ මෙහෙම වුණොත් අපි ඒකට කියනවා ක්‍රියාවිභවය මේ අක්ෂණයේ දිගේ ප්‍රත්‍යාවර්තනය වෙනවා ප්‍රතිවර්ත වෙනවා කියලා. පැහැදිලිද? එතකොට ඕක වළක්වනවා අනස්සව කාලයක් කියලා එකක් තියෙන නිසා.